දෙනාටටමය සුබදවසක් වේවා එක්තරා රටක්ක එක ප්‍රදේශයක් තිබුණා හරිර කාන්තාරයක් වගේ ගනන් කරන්න පුළුවන් තරන් ගස් ප්‍රමාණයක් විතරයි තිබුණින් පොළොව සස්ත්‍රීක නෑ වැස්සක් වෙටෙන්නේ ඉතාම කලා තුරින් බොම අපහස්ුවෙන් මේ ප්‍රදේශය මිනිස් සුජීවත් වුණ. මේ ප්‍රදේශට ආසන්න ජීවත්වවෙච චාධ්‍යාත්මික නායකයෙකුට පිබඳ ැගන්නට ලැබුණ. ඔහො මොකද කළේ මේ ප්‍රදේශයේ විශේෂ දේශනයක් සංවිධානය කළලා ආගමික දේශනයක්. ඉරි මේ මිනිස්සු ගොඩක් ආදරේකර ගෞරව කලාම මේ අධ්‍යාත්මික නායකයට එනිසා මුළ ගමේම මිනිස්සු මුළ ප්‍රදේශයම මිනිස්සු මෙත එකතු. මෙතුමා උදේම දේශනයේ පටంගත්ත ලොකු එලිමහන ටිකටික ටික ටික ටිකටික ෞරශ්මීිය වැඩි වෙනවා ද ටිකටිකටිකටි ඉදිරියට පවත්වාගෙන යන මිනිස්සුන්ට දැන් දාඩියදානවා අ අවව සැරට පිච්චෙනවා ටිටිකටිකටික අපහසු තාති වන්න පටන්ගත්තා මේ අට දැන් කියන දේකෙරහි අවධානයමු කරන්නත් දැ කොයි වෙලාවෙද මේ අව්වෙන් හෙවනකට යන්නේ කියෙන දාස තමයි හැම කෙනෙක්ගෙම හිතේතින් ඒත් අර ආධ්‍යාත්මික නායකයා දිගටම දේශනය පවත්වාගෙන ය ම මිනිසු හොඳටම හෙම්මත්වන එකං අවවිතියාගෙන හිටියා මෙතුමර් තියෙන ආදරයේ ගෞරවේ නිසා අනිත් අයට බාධාවක්වේ කියෙන හැඟීම නිසා කිසිම කෙනෙක් නැගිටලා මේ දේශනයමැදිින් ඉවතට ගිය නෑ. එතුමාම දැන් අපි එහෙනම් මෙතනින් ඉවත්වමු කියලා මේ පිරිසත් එක තුකරගෙන අරතිබිච්ච ස්වල්පයක් ගස් අතරින් එක ගහක්යටට ගේහිල්ලයිද ගත්තා. මිනිස් ුද ගෙහිල්ලයි aindaදගත්තා. කෙකුටම ලොකු සැසිල්ලක් අස්වසිල්ලක් දැනුුණා මේ ගහේ හෙවනට ආවට පස්සේ ටිකක් වෙලා ඉඳලා මේ ආද්‍යඇත්මික නායක්‍ය යෝජනාවක් කළා මොකද දෙෙහිතන් ්‍යපි ඔක්කොම එකතු වෙලා මේ පැත්තේ ගස්කොලන්ටිකක් වැව්වොත් එහෙම නරකද කියලා ඒ වෙනකොට අරමිනිස්සුන්ට ගහක කොලකතියෙන වටිනාකම ප්‍රත්්‍යක්ෂයෙන්ම හොඳටම තේරලායි තිබුණි ඒ අය එක පයිම්ම කැතිව වුණා මේ ගොල්ලු එකතු වෙලා එදාම වැඩසටහන පටන්ගත්තා අවුරුදු කිහිපයක් යනකොට අර නිසරු රලු කර්කශභූමිය. දියබිඳක් කාලෙකින් වැටිච්ච භූමිය, බොහොම සස්්‍රීක භූමියක් බවට පත්ව වන මේ මිනිසුන්ට බොහොම සතුටින් සැනසිල්ලේ මේ බොහුමියේ ජීවත්වන්නට අවස්ථාව ලැබුණ. මේ වගේ අරුත් බරකතාවකින් නැවතත්හමු.